අපි බලමු ඩ කියන අකුර. ඩ යන අකුර වා උච්චාරණයේදී මොන විදියටද උච්චාරණය වෙන්නේ කියලා. මේ ඩ ට කියන අකුරු දෙකටම භාවිතා වෙන නිසා අපි ගත්තොත් පදයක මැද යෙදෙනවා නම් අපි මේක ට විදිහට නෙමෙයි අපි මේක ඩ විදිහට උච්චාරණය කරනවා. පඩම් ඩ ඩ කියන ශබ්දය අපිට භාවිතා කරන්න පුළුවන්. එහෙනම් මේක ට කියන අවස්ථාවේදී නෑ පදයකම. මේ අවස්ථාව හල් වෙලා හෝ එහෙම නැතිනම් සාමාන්‍ය අවස්ථාවේ දෙවෙනි අවස්ථාව විදිහට ගත්තොත් මේ හා සමාන වචනයක් මම ගත්තොත් මට පුළුවන් පට්ටම් කියන වචනේ ගන්න. මෙතනදී මෙන්න අකුර හල් වෙලා තියෙනවා. හල් වෙන අවස්ථාවල අපිට ඉට් කියන ශබ්දය භාවිතා කරන්න පුළුවන්. ඩ ශබ්දේ ඉවත් වෙනවා ඉට්. එහෙනම් පට්ටම් බලන්න ඊගාවට මේක කෙනෙක්ට යෙදෙන්න පුළුවන් ඩද කියලා. නෑ, හල් කිරීමකින් පසුව යෙදෙන ට අක්ෂරය. එහෙම නැත්නම් ඩ අක්ෂරය අපි උච්චාරණය කරන්නේ ට විදියට. මෙහි උච්චාරණය පට්ටම් පට්ටම්. එහෙනම් ඩ අකුර උච්චාරණේ ඔන්න ඔය අවස්ථා හතර භාවිතා වෙනවා. අවස්ථා තුන භාවිතා වෙනවා. මේ කියන අවස්ථාවලට අමතරව අවස්ථා යෙදෙන පුළුවන්. නමුත් බහුලව මේ කියන රීතිවල මේවා නීති නෙමෙයි, මතකයේ තියාගන්න. මේවා රීති. අපි සිංහල ඉගෙන ගන්න සිංහලෙන් දෙමළ ඉගෙන ගන්නකොට අපිට භාවිතා කරන්න වෙන රීති. මේ අවස්ථාවලින් පිටපයින් තැන් තියෙන බහුලව මේ විදිහට තමයි භාවිතා වෙන්නේ. මේ පහසුව උදව්වක් විදිහට තමයි මේ වීඩියෝ එක කරගෙන යන්නේ. ස්තුතියි.